ಅಭಿಯಾನ ಮೇಲೆ ತೀವ್ರ ಗಮನ ಇದೆ. ದೇಶಪಾಲನ ಸಮಾಜೀಯ ಆರ್ಥಿಕ ಕೃಷಿ ಕರ್ಮ ವೈದ್ಯ ವಿದ್ಯಾವ ಅಧ್ಯಾಪನೆಯ ಕಲಾವ ಕೇನ ಸೀಲುಮ ಅಂಗಗೆನ ಹರಿದೇ ಅನಾವರಣೆ ಕರ್ಮಿನ್ ನಿವೇದಿವ ಪಿಯವರಯನ್ ಇದ್ರಿಯಟ ತಪನವ ಕಲಾವ ನೆಗಿಟ್ಟವನ ಎಹಮತ್ ನೆತ್ತಂ ಕಲಾವಿನ್ ನೆಗೀನ ಸಿಯಲ್ಲನ್ಮ ಅಪಿ ಅಪೇ ನವಾ ತೆನ್ಪಲಿಟ ಬಹುಮತ್ ಆದರೆಯೇ ಕೆಂದವಾಗಿನ ಏನವ ಈ ಆರ್ಆರ್ ಪ್ರೊಡಕ್ಷನ್ ಅಭಿಮಾನೆ ಇತಿನ್ ಶುಭ ದಿವಸ ಆಯ್ ಬೋವನ್ ಕೇಳ ಪಿಲಿಗನ್ನವ ಆರ್ಆರ್ ಪ್ರೊಡಕ್ಷನ್ ಹರಹಾ ಟುವನ್ ಲೋಕ್ಸ್ ಯೂಟ್ಯೂಬ್ ಏನ್ ಒಬಿತುಮಾವ ರತುಕಸ್ಸಲ ಲಲಿತ್ ಪ್ರೇಮ ತಿಲಕ ಕಿವಿದುನ್ ಪೂರ್ತಿಯನ್ನ ಓಹು ಸತ್ ಸಮುದ್ರೆ ನೌಕಾವಲ ತಮೈ ವೆಡಿಪುರಮ ಜೀವಿತ ಗತ ಕರನ್ನ ಎತ್ತಟಮ ಕವದ್ದ ಕವಿಯೇ ಕೂಡ ಏಕ ಪರಂಪರಾವೆನ್ ಕಾಗಿನ್ ಹರಿಯನ ದೇಯದ್ದು ಇಮನ್ ನೆತ್ತ ಸಹಜೇ ಕವಿಯ ಸಂಬಂಧ ಕಥಾ ಕರ್ಣಕೊಟ ದೈನ್ ಪೂರ್ತಿಯಂ ಬಲನ ಕೊಟನ ಸೇತ್ಮ ಕವಿಯ ಸೂತು ಪೂರ್ತಿಯಕ ನಿವೇಯ ಮ ಪೂರ್ತಿಯ ಎತ್ತಿ ತೋರಾಗಿನ ತಿಯೆನ್ನೇ ಮೇ ಸತ್ ಸಮುದ್ರೆ ಬೆಳದ ನೌಕ ಕ್ಷೇತ್ರೀ ತಮೈ ಸೇವೆ ಕರನ್ನಿ ಇತ್ತಿನ್ ದಿನಾನ ನೌಕಾವಲ ඒ ශේෂ්ත්‍රයේ තුල ඉන්නකොට මහා මුදිය තනි වෙලා ඉන්න වෙලාවේ ඉතින් මේ මේ රටේ කෙරෙන කවි මඩු වලට කවි වැඩ සටහන් වලට සහභාගී වීමට කොහෙත් මිදගඩ ලැබින්නේ නැහැ. නමුත් මම ඒක තියෙන කවියේ තියෙන දැඩිම දැඩි ලොල්කම නිසා දැඩි කැමැත්ත නිසා මම සතත අභ්‍යාසයේ දෙන්නේ. කවිය ගැන කොයි විදිහෙත් මම වැඩක් කළත් කවියක් මුණ තමයි කාර්ය කරන්නේ. ඒක නිසා කවිය කොයි වෙලෙකින්වත් මාව දාලා යන්නෙත් නැහැ. මම කවිය දාලා යන්නෙත් නැහැ. ඒනිසා කවිය කිසිසේත්ම මම මේ වෘත්තියෙන් නැවියක වුණාට කවිය මගෙන් ගැලවෙන්නේ නැහැ ඒක නිසා මේ මම කවියෙම යෙදෙනවා මේ රටේ තියෙන කවි මඩු වලට කවි වැඩසටහන් වලට සහභාගී නොවුණා කියලා කිසි දශමයේ අල්ප මාත්‍රයක්වත් කවියේ හැකියාව මම මේ විනාශ වෙන්න නැත්නම් කවියේ හැකියාව නැති වෙන්න මම ඉඩකඩ තියන්නේ නැහැ කොහොම හරි කවිය රැකගෙන යනවා ඉතින් දැන් ඔබතුමිය මෙසුව සත්‍යයේ සාජ හැකියාවත්ද කවිය එහෙම නැත්නම් මේ પરම්පරාවෙන් ආපු දෙයක් තියෙනවා දැන් ඒකට මේ වගේ උත්තරයක් තමයි දෙන්න පුළුවන් වෙන්නේ ඇත්තෙන්ම මගේ නිවසේ මම ඉතාල කුඩා කාලේදී කවිය අපේ නිවසේ තිබුණා මේ රටේ චිරප්‍රසිද්ධ කවියෙක් මගේ પરම්පරාවෙන් නොහිටියට මගේ මෑණියන් නිතර කවි කියනවා ඒ වගේම මගේ ආතත් දැන් නිතරම කවියෙන් තමයි කරන්නේ ඒකළු හිටිවන කවි නොකියුවට දැන් මගේ සහෝදරයෙක් ඉන්නවා ඒත් කවියෙන්ම තමයි කතා මේ කියන්නේ ඒ කියන්නේ ඒකළු හිටිවන කවි නෙමෙයි නමුත් මේ රටේ ප්‍රසිද්ධ කවි අපේ කොළඹ යුගයේ කවියන්ගේ කවි ඔය නැත්තම් අපි මේ ජන කවි මේ ආදී කවි නිතරම අපේ නිවස තුල මේ ගායනී යෙදුණා යා. ඒ තුලින් මට කවිය මගේ ලේ මස්නහර වලට කිඳා බහැලා තියෙනවා. ඉතින් මට එහෙම ඉන්න කාල පරාසය තුල හිතවන කවිය මට මං හිතන්නේ ඒක මගේ සංසාර පුරුද්දක්. ඒක සහජයෙන් මේ මට මා වෙත ලැබිච්ච උතුම්ම දායාදයක්. මොකද මට දැන් ඕනෑම වෙලාවක ඕනෑම අවස්ථාවක මට මේ නිවැරදිව හිතවන කවියක් කියන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ මගේ සංසාරික පුරුද්දෙන් අපේ සහජ හැකියාව මම නිවැරදි මගට යොමු කරගෙන තිබෙනවා අපේ වැඩිහිටි කවි කිවිඳියන්ගේ උපදෙස් මේ අනුශාසනා එහෙම අරගෙන ඒ අයගෙට ගෞරව කරමින් ඒ දේවල් ලබාගෙන මට හිතවන කවිය ඒ වගේම ලියන කවිය මේ සෑම කවි අංශ දෙකම මම බොහොම මේ මං හිතන විදිහට බොහොම ඉහලින් මම ප්‍රගුණ කරලා තියෙනවා මේ ගොඩාක් වෙලාවට දැන් මට හිතෙන්නේ මේක ඇත්තෙන්ම සංසාර පුරුද්දක් මේක මම ඉගෙන ගත්තේ නැහැ ඉගෙන ගත්ත කරු යම් රටේ ඉතිර ප්‍රසිද්ධ කවි කින්දියන්ගෙන් උපදෙස් අනුශාසන ලැබුණේට හැබෑව නමුත් මේක සංසාර පුරුද්දක් ඒ සංසාර පුරුද්දට මේ ඉගෙනගෙන ඒ දස්කම් කරන්න බෑ ඒක සංසාරම පුරුද්ද නූතන කවියා සහ පෙර උන්නු කවියන් අතර ලොකු වෙනසක් තියෙනවද නැද්ද එහෙම නැත්නම් වත්මනේ සියලුම කලාවන් දැන් නවීකරණය වෙලානේ පරිගණකයට ජංගම දුරකථනයට තියෙන තැන අද අම්මා තාත්තටවත් නැහැ. එතකොට අපිට පේනවා මේ මේ කවිය සහ කවියා වෙනස් වුණාද වගේ කියලා දෙයක්. එහෙමත් නැත්නම් තාම හිටිවලේ අර පෙර පරිදිම රාමු වලට නීති වලට කොටු වෙලාද? නූතන කවියා සහ පෙර කවියා අතර වෙනසක් වෙලාද කියන්නේ මේ නවීන තාක්ෂණයත් එක්ක වෙනසක් වෙලා තියෙනවා. නමුත් කවිය වෙනස් වෙන්නේ නැහැ. කවිය අපි සඳහස්කාර රීතියට අනුව තමයි අපි කවිය මේ ලියන්නේ හෝ කියන්නේ. ඉතින් මේ දැන් හිතවන කවිය වුණත් අපි සඳහස් රීතියටයි කවි ලියන්නේ. ඒ යම් යම් විරිත් අනුව කවි ලියනවා. කියනවා කවි ලියනවා කියනවා. ඉතින් ඒවැය වෙනසක් වෙන්නේ නැහැ. මේ වගේ තාක්ෂණික දියුණුව ඇති වෙනවා. දැන් එදා ඒ දවස්වල අපි කවිය කවි මඩුවකට යනකොට අපි කවි කිවිඳියෝ කැඳව ගන්නේ මේ ලියුම් මගින්. ඒකත් අපි කවියට කිවිදියට ලියුමක් දානවා. මෙහෙම අපි මේ මෙතෙන් කොළඹදී මෙහෙම හමු වෙමු කියලා එහෙම නදී
ලැහැත්ති කරගෙන අපි කවිමඩුවට යන්නේ. දැන් අද තාත්තනේ දිනුවත් එක්ක අපි එහෙම නෙමෙයි මේ සෛනික පණිවිඩයක් දීලා අපි කවියෙක්ව කවියෙන්ට දැනුම් දෙනවා අපි මෙහෙමයි කවිමඩුවකට යන්න ලැහැත්ති වෙනවා. අන්න ඒ වගේ වෙනසක් මිසක් කවිය වෙනසක් වෙන්නේ නැහැ. කවිය එහෙමම. ඒ ඉරහඳ වාගේ කවිය සදස් ක්‍රීතියේ සදස් රාම්‍ය කවිය ඒ විදිහයි. ඒක කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඔව්. ඒ ඉරහඳ වගේ වෙනස් නොවෙච්ච සඳසගෙන අපිට සාක්කේපේ ඉතින් මම කැමති මේ වෙලාවේ රසපත්සල කවියගෙන් සඳස් කරලා හිටිවන කවියක් හරියට අහන්න. රසවිදි මෙයා. හිල කවි සඳස් වෙනු විනිමා සපේ මිනුනි අද හිදීවුනුවක් මේ මුළු රටට පෙනී වට පිට තුරුලතා වට පිට තුරුලතාවන් මද සිසිල ගිනි පේරාදෙනී මල්වත් තෙහි සුවය දෙනි. ඔබ තරුණ වියයි මැදි වියයි අතර දෝලණය වෙන කෙනෙක්. එතකොට මේ වයසේදී ඇයි මේ කවිය රකින්න ඔබ ඉදිරිපත් වුනේ? ඔබ හෝ ඔබගේ සංවිධානය හෝ උත්සාහ ගන්නවා යම් කිසි ගමනක් කවියත් එක්ක යන්න. ඇයි මේ වයසේදී මේ වගේ දෙයකට යොමු වුනේ? කවිය කියන්නේ ඇත්තෙන්ම මගේ සංසාර පුරුද්දක්. ඒක මගේ උපත්තියෙම මට ලැබිච්ච දෙයක්. ඉතින් ඒ කවිය සම්බන්ධයෙන් කතා කරනකොට ඒ කවිය පොඩි කාලෙම ඉඳලා කුඩා කාලෙම මම කවියට යොමු වුණා. ඉතින් ඒක නිසා මට තරුණ ජීවිතයේදී කවියට යොමුණියයි කියලා කවුවාම කියන්නේ කවිය තමයි මගේ ජීවිතය. උපත්තිය සිට මරණය දක්වාම කවිය මම ගමන් ගන්න. ඒ කිසි කෙනෙක් මේ අපි උපතේ දරුවෙක් संस्कृति अतमी पटांग अभी सुहम को कविय दूलनी गमन कर जीवित काले कविय नतीत नक्ने ඒ නිසා මම තරුණ කාලෙත් මම කුඩා කාලෙත් කවිය එක්ක හිටියා තරුණ කාලෙත් ඉන්නවා ඒ වගේම මම මරණය දක්වාම කවියෙක් ඉන්නවා දැන් මගේ ජීවිතේ පළවෙනි තැනට කවිය පැමිණලා තියෙනවා ඒ වගේ තැනක තමයි කවිය තියෙන්නේ ඒ නිසා මේ කවිය කවදාවත් මැරෙන්නේ නැහැ මේක සදාකල් පවතින දෙයක් මේ භාෂාවත් එක්කම පවතින මේ ලෝකේ තියෙන තාක් කවිය තියෙනවා කවි කවදාවත් විනාශ වෙන්නේ නැහැ ඇත්තටම කවියෙක් වෙන්න මොනවද අවශ්‍ය කරන සුදුසුකම් ඒ කියන්නේ දැන් මේ අපි දන්නා මුදු හිතක් නැති ආයතන තියෙන්නේ संबंध සේවයක් සිද්ධ වුණා මේ කවි කිවිඳිය සියලු දෙනාම මේ ඒක රාශී කර ගැනීම එහෙම නැත්නම් මේ අපිට එකතු වීම. ඉතින් මේ එකතු වීම තුළ අපි යම් කවියට යමක් වැඩක් වෙන ආකාරයටයි ඉදිරියට ගමන් කරන්න ඕන වුණාව තියෙන්නේ. ඉතින් මේ දැන් මේ තුළ මුහුණු පොත තුලත් දැන් කවි කිවිඳියන් අතර ભેද බින්නේ මේ වෙනකොට ඇති වෙලා තිබෙනවා. මේ කවියේ විනාශය තමයි මේ ભેද බින්නේ. ભેද බින්නේ දුරු කරන්න ඕන. දැන් අපි කවි සංවිධානය තුලනුත් අපි කියන්නේ එකයි මේක ભેදය දුරු කළා කවිය රකින්න අපි කවුරුත් එක මතයකට එක ගොඩියක් කරට එන්නෝ. එතකොට මේ කවිය සුරකින. ඉතින් දැන් අර වෘත්තීය මට්ටමේ අය දැන් අපි දැක්කා එක එක යම් යම් වෘත්තීයකයෝ මේ මුණු පුතේ මේ කවි ලියනවා. ඉතින් ඒ කවිවල යම් කවිවල යම් යම් දෝෂ තියෙනවා. සමහර කවිවල ගොඩාක් හොඳයි. මේ දෝෂ අඩුයි. ඉතින් ඒ අයට හොඳ මඟ පෙන්වීමක් අවශ්‍යයි. ඉතින් දැන් මුණු පුත පුරා බොහෝ අය උපදෙස් දෙනවා. ඒ වැරදි උපදෙස් වලට පුරා දෙන අයුම් වෙලා තියෙනවා. ඒ තුලින් ඒගොල්ලොන්ට අපි කොච්චර කිව්වත් ඒගොල්ලෝ නිවැරදි මගකට යොමු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ වැරදි තැන් තෝරගෙන දිනන සමහර අය. මේ කවියේ නිවැරදි ගමනක් යන්න උවමනයි. නමුත් මේගොල්ලෝ තෝරගෙන තියෙන වැරදි තැන් වැරදි උපදේශ නිසා මේගොල්ලන්ට එතනින් එහාට යන්න බැරි වෙලා තියෙනවා.
මේ ඒ අය තව මේ මේ රටේ චිරප් ප්‍රසිද්ධ කවි කිවිඳියන් සමග ඇසුරකට යොමු වෙනවට තව සමහරු කැමති නැහැ. ඉතින් ඔය කරුණු කාරණා නිසා මේ කවිය දැන් එකතැන පළුවේ මේ තිබෙනවා. නමුත් මේකට නිවැරදි නායකත්වෙත් දීලා මේ කවිය වඩා හොඳ තැනකට අපි බලාපොරොත්තු වෙන දැනට නියමිත සුදුසු තැනකට ගෙන ඒමට අපි නිතර නිරන්තරයෙන්ම වෙහෙසෙනවා. මම හිතනවා ඒක තව ඉදිරි වසර කිහිපය තුළ ඒක සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා. හිරකේවල් 100ක් වහන්න පුළුවන් අපිට එක පාසලක් ගොඩනගුවා කියලා අපි අහලා තියෙනවානේ. ඒ එක්කම තමයි හෙට දවසේ අපි කවි කනුව ඔය මාර්ගයෙන් තමයි අපිට යන්න පුළුවන්. ඉතින් මේ කවියක් තනන්න නම් අපේ කවියෙක් ඉදිරියට එනවා නම් පෙරම් පුරාගෙන ඉන්නවා නම් මම කවියෙක් වෙන්න ඕන කියලා ඒ වගේ කෙනෙකුට දෙන අවවාදේ හෝ උපදේශම. ගෙනේන දක්ෂතාවය මේ ලෝකට ආවහම ඒක 150ක් විතර අපි ඉගෙන ගන්න ඕන තියෙනවා. 150ක් අපි සංසාරයෙන් අරන් ගිනවා. අන්න ඒ වගේ අය තමයි ඔය මුහුණු පොත හරහා දැන් කවි ලිය ලිය කවි ලියලා කවි කියලා දැන් මේ ඉදිරියට එන්න මේ උත්සාහ ගන්න. ඉතින් එහෙම නැතුව මේ පාර යන කෙනෙකුට කතා කරලා අපිට කවියක් කරන්න පුළුවන් කමක් නැහැ. කොච්චර ලොකු උගතෙක් වුණත් මේ සංසාරයෙන් මේ කවිය පිළිහිලා නැත්නම් ඒ එයාට ඒ තැනත්තාව කවියක් කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ කවියට විශේෂයෙන්ම බලපාන සංසාර පුරු. සංසාරින සහජ හැකියාව. මේ හැකියාව තියෙන කෙනා මේ මේ ලෝකෙට බිහි වුණාට පසු ඒක උපමට්ටම් කරගෙන තමයි ඉදිරියට යන්නේ. ඉතින් ඒ නිසා යම්තන් හෝ කවියෙක් පිළිබඳව හැඟීමක් දැනීමක් තියෙන අයව අපිට යම් කිසි සංස්කෘතික රීතිය පිළිබඳව දැනුමක් කළා මේ අපි ඔහුව සමාජයට හොඳ කවියෙක් කිවිඳියක් බවට පත් කරන්න පුළුවන්කම අපි චතුතී වෙනවා. අපි ඒ තව පරපුරට අපි අත දෙන්න ඕන වෙලාවක උදාහරණෙ සිටිනවා. ඒ අය ඒ නිවැරදි මාර්ගයෙන් ආවම අපි උන්ට සහයෝගය දෙනවා. ඉතින් සමහරව අපිට චෝදනා කරගෙනයි. එහෙම චෝදනා කරගෙන නෙමෙයි අපි මේ දවස්වල කවි කිවි ජීඑම් අජිත් වාගේ කවියන්ට අපි බොහොම ගෞරවයෙන් පස්සෙන් වැටිගෙන තමයි අපි මේ කවි මේ අපි සංසාරයෙන් පිටිය කවිය යම් උපමට්ටම් කරගත්තා. ඉතින් ඒ මාර්ගයෙන් පැමුණාම ඕන කෙනෙකුට කවියක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ අරින්ද අපිට චෝදනා කරගෙන ඉනවන මොකද කවියෙන් අපි හම්බ කරන්නේ නේ අපිට ආර්ථික ලාභ නැහැ කවි. අපි මේ අපි වේසමාන්තයෙන් හම්බ කරන දේත් කවි වෙනුවෙන් කැප කරගෙන අපි මේ කවිය කරන්නේ. කවිය මේ රකින්න කවිය සුරකින්න බැඳිලා ඉන්නේ. මේ මේ කරුණු කාරණා එක බලනකොට මේ අනිත් කලාවන් වාගේනේ මේ කවිය. කවිය කියන්නේ මේ සංසාරයෙන් ලැබෙන ඊටම කලාතුරකින් කෙනෙකුට ලැබෙන දෙයක්. ඒක මේක අපි උපමට්ටම් කරගෙන මේ සමාජයට වැඩදායි විදිහට මේක යොදවා ගන්නවා. එහෙම වුණත් බොහොම සමාජයේ බොහොම පිළිගැනීමේ එහෙම වුණාම අපි සමාජයේ කවියත් ලොකු පිළිගැනීමකට ලක් වෙනවා. ඒතකොට කවියාට කවි කිවිඳියටත් ලොකු තැනක් ලැබෙනවා. අපි ඒ තැන අරන් දෙන්න තමයි මේ වෙහෙස වෙන්නේ. මේ අනිත් කලාවන් වාගේ කවියෙන් මේ ආර්ථිකම ලාභ නැහැ. මේ අපි කවියෙන් කරන්නේ අපේ තියෙන දේවිදන් කරගෙන කවිය සුරකින් එකයි. ඒ නිසා මේ ඕනෑම කෙනෙකුට කවියක් වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ හැකියාව සංසාරයෙන් අරන් ආවා. ආහ් පිරිසන්දරේ යෙදීම ගැන සදස් කවිය වෙනුවෙන් නාසා පිරිසන්දරේ යෙදීම සම්බන්ධයෙන් සංජිම සුදේසමි රාජපක්ෂ ඉක්මිනියට ස්තුතියි. ඒ වගේම RR ප්‍රොඩක්ෂන් YouTube චැනලේ නිර්මාතෘ අපි රුවන් රත්නායක අපි තරුණ කවියාට සඳස් කවිය වෙනුවෙන් බොහෝ සෙයින් අපට නිරන්තරයෙන් සහයෝගය ලබා දෙන අපි හදවත බඳු ශ්‍රී දක්ෂ කවියා අපට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මම එතුමාට මේ අවස්ථාව ඉතිරිවන්ත වෙනවා. ස්තුතියි.